ලොකුස්ලාලේ එංගලන්තේ දිනාගනිදි තීරණාත්මක සුපිරි පන්දුවරය වූ ක්‍රීඩකය තමයි ජොෆ්රා ආචර් කියන්නේ. මේ ක්‍රීඩකය ගැන අමුතුවෙන් හැඳින්වීම් කරන්න දෙයක් නැහැ. ආචර් කියන්නේ කවුද කියන දේ දැන් ක්‍රිකට් ලෝලීන් හොඳින්ම දන්නවා. හැබැයි ආචර් තාමත් නමක් දිනාගෙන තියෙන එක් දින තරඟවලයි T20 තරඟවලයි තමයි. ලොකුස්ලාලේ වඩාත් කතාබහට ලක්වුණු මේ ක්‍රීඩකයා ටෙස්ට් පිටියට එන්න මේ වෙද්දි සූදානමින් ඉන්නවා කියලා තමයි ආරංචි. ආචර්ගේ පැමිණීම ගැන පසුගිය දවස්වල මාධ්‍යත් ටිකක් වැඩිපුර කතා කළේ එංගලන්තයේ අලුබඳුන් තරඟාවලියේ පළමු තරඟේ පරාද වෙලා ඉන්න මොහොතක ආචර්ගේ පැමිණීම එංගලන්ත කණ්ඩායමට අලුත් පණක් ලැබෙයි කියලා හිතෙන නිසා වෙන්න පුළුවන්. ආචර් කියන්නේ ටෙස්ට් ප්‍රවිෂ්ටිට තමන් සූදානමින් ඉන්නේ කියලා. පසුගිය දවසක ඕස්ට්‍රේලියා පුහුණුකරු ජස්ටින් ලැංගර් කියලා තිබුණේ ආචර් ටෙස්ට් තරඟයකට තාමත් හරියට සූදානම් නැති නිසා ඉනිමක දෙවන තුන්වන කැඳවීමෙද්දී ආචර් වෙහෙසටපත් වෙලා ඉඳී කියලා. කොහොමුණත් මේ ගැන ආචර් නම් කියලා තිබුණේ තමන් ටෙස්ට් තරඟයකට ඕනටත් වඩා සූදානම් කියලා. මම ටෙස්ට් සෙල්ලම් කරන්න ඕනටත් වඩා සූදානමින් ඉන්නේ. මම සසෙක්ස් ප්‍රාන්තයේ වෙනුවෙන් එක තරඟයක පන්දු අර 50කට වැඩි යවලා තියෙනවා. කොහොමත් මම පළමු පෙළ තරඟවල වැඩිම පන්දු යවනවා. ඒ නිසා ලැංග කියපු ඒ දේ ගැන එයාට නැවත පාරක් හිතන්න වෙයි. තමන් ගැන ප්‍රේක්ෂකයා හිතන දේට වඩා වෙනස් දෙයක් ඇත්තටම දිගු දින තරඟවලට තියෙනවා කියලා මේ වේග පන්දු යවන්න කියලා තියෙන්නේ. ඇත්තටම මම ගොඩක් රතු පන්දුවෙන් සෙල්ලම් කරලා තියෙනවා. හැබැයි මේ තරඟ TV එකේ වැඩි පේන්නේ නැති නිසා මම සීමිත පන්දු ආර තරඟවලට කොටු වුණු පන්දු යවන්නේ කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නේ. හැබැයි ඇත්තටම මම ක්‍රිකට් තරඟවල වඩාත් වැඩ පෙන්වන්න පුළුවන් රටාව රතු පන්දුවේ තරඟ කියලා තමයි හිතන්නේ. පන්දුවන්නේ විදිහට විතරක් නෙමෙයි ප්‍රතිකරුවෙක් විදිහට වැඩ පෙන්වලා තියෙන ආචර් ටෙස්ට් තරඟවල අවස්ථාවක් ලැබෙනවා නම් පිටින් වැඩ පෙන්වන්නත් සූදානම් කියලා තමයි කියන්නේ. ඇත්තටම පිටතනුත් මට යමක් කරන්න පුළුවන්. ලෝකුස්ලාන් තරඟාවලියේ තරඟ කිහිපයක පන්දු කිහිපයක් තමයි ප්‍රතිකරුවෙක් විදිහට අවස්ථාව ලැබෙන්නේ. හැබැයි ටෙස්ට් තරඟවල වැඩි අවස්ථාවක් ලැබෙයි. එහෙම වුණොත් යමක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. කොහොමුණත් ලැබෙන පළවෙනි තරඟේ ආශ්චර්යයක් කරයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා කියලා තමයි මේ සුපිරි පන්දු යවන්න කියන්නේ. මාත්මගේ පළවෙනි ටෙස්ට් තරඟේ සෙල්ලම් කරන්න බලාගෙන ඉන්නේ ඒ තරඟේ උපරිම දේ කරන්න. මම බලාපොරොත්තු වෙනවා. කොහොමුණත් මම ආරම්භයේ ආශ්චර්යයක් කරයි කියලා නම් බලාගෙන ඉන්න එපා. එංගලන්තයේ පරාදුණු එජ්බස්ටන් ක්‍රීඩාංගණයට වඩා වැඩි සහයක් මීළඟ තරඟයේ තියෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පන්දු යවන්නට ලැබෙයි කියලා තමයි පළවෙනි තරඟේ අවස්ථාව ලැබෙනකම් බලාගෙන ඉන්න ආචර් කියන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.